කරපු විදුලි බිල සංශෝධනත් එක්ක මේ දැන් අර IMF එකේ කියපු කොන්දේසි වලින් එකක් නේ බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම. ඉතින් බදු ප්‍රතිපත්ති වෙනස් කරන්න කියලා IMF එකේ යෝජනාවට අනුව ඔබට දන්නව අවුරුදු 18ට වඩා වැඩි සියලු දෙනාට බදු හයිල්ලක් ඕපන් කරන්න කියලා කිව්වා. විවෘත කරන්න කියලා කිව්වා. දැන් හාස්‍යජනකම කාරණේ තමයි ලක්ෂ 5ක් විතර වෙලා තියෙන සමස්ත බදු ෆයිල් ටික හරියට කළමනාකරණය කරගන්න බැරි රටක තමයි රටේ ජනගහනයේ 100ට 60කට 70කට බදු ෆයිල් අරගෙන කියලා කියන්නේ. මම අහන්නේ මොකද්ද මේ විහිළු? එතකොට මූල්‍ය අරමුදලට මේ ප්‍රශ්නේ පේන්නේ නැද්ද? මේ බදු නොගෙවුණාය සම්බන්ධයෙන් නීති ගේන බයිද? දැන් සිංගප්පූරුවක් හදමු කියලා හැමෝම කියනවා. සිංගප්පූරුවේ බදු නොගෙවීම අපරාධ වර්ධන අපරාධ වරද ඉනිසල්ලා ඉරේදා තමයි වැඩේ පටන් ගන්න. ලංකාවේ බදු නොගෙවීම. ලංකාවේ බදු නොගෙවීම බදු හොරෙකුට ඊයේ පෙරේද දුන්න බෝනස් එකක්. මෙන්ඩිස් සමාගමේ අයිතිකාරය. අර්ජුන් ඇලෝසිස්. නොගෙවූ බදු ආදායම් බදු ගෙවල නැහැ බිලියන 1.2ක්. සුරා බදු ගෙවල නැහැ බිලියන 1.6ක්. දෙකේම එකතුව බිලියන 2.8යි. මේ බිලියන 2.8 ගෙවුණ නැතුණා පස්සේ ලයිසන්ස් එක කැන්සල් කරා. අර්ජුන් ඇලෝසිස්. ලයිසන්ස් එක කැන්සල් කරා මෙයා ගියා උසාවිය. උසාවියට ගියාම සුරා බදු එකකින් ආවා. ඇවිල්ලා කොහොමද දෙන්නම් ලයිසන් එක කියලා. ඒතර කොහෙන්ද ඒක ආවේ කොහෙන්ද? ඒ ඒ එකඟතාවය ආවේ කොහෙන්ද අපි අහන්නේ. අර්ජුන ඇලෝසිස්ට දැන් බිස්නස් එක කරන්න හම්බ වෙන එකඟතාවය. ඒතර බදු නොගෙවීම ප්‍රශ්නයක් නෑ යා. එතකොට මේක තමයි මේ මන්දිරවල කරන ක්‍රීඩාව. හරිද? මේ ක්‍රීඩාවට විරුද්ධව තමයි ගෝල් ෆේස් එකේ මේ තරුණයෝ කඳවුරු බෙදන්නේ. මේ අරගලයා මේ මන්දිරවල ගහපු ගේම් එකට විරුද්ධව තරුණයෝ නැගිට්ටේ. ඒ ගේම් එක තමයි ආපහු යන්නේ මේ. හරිද? ඒ ගේම් එක මේ තොරතුරු දැනගෙන මේ පණ දෙන්න ගන්න හම්බ වෙන්නේ කවදා? මේ රටේ ජනතාවට ජනතාවගේ බලයක් පිටිහෝලා ඒ ජනතාවගේ බලය හරහා මේ තොරතුරු කවදා හරි එලියට අදිනකම් මේ ෆයිල් එලියට අදින්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මේ අපි හිමි හොයාගෙන මේවා අපි දන්නේ මේ පූර්ණත්ව මේ අපි දන්නේ සත්‍යයේ සීට එකක් වෙන්න පුළුවන්. ඇත්ත தત્ත්වේ. එසම මේක මීට වඩා භයානකයි මේක ඇත්ත தત્ත්වේ. ඒතර මේ තියෙන්නේ අපි ඊළඟට මූල්‍ය රමුදල යෝජනා කරපු දෙවෙනි එක නෙමෙයි ඉන්දන විදුලිය පිරිවැය මත මිල තීරණය කරන්න කියන්නේ. මේ ඒක කරපු විදිහ. අපි පස්සෙන් දෙන්න. මේක ටිකක් සමහරට ඔබට පේනම අඩු ඇති.